ආයුබෝවන් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි සූදානම් වෙනවා සුවිශේෂී වැඩසටහනක් අද දවසේ ආරම්භ කරන්න. ඒ තමයි මේ අපිට විවිධ විදේශගත වෙලා ඉන්න විවිධ අය අපට උදව් කරනවා වගේම මේ දේශීය රටේ අපේ රටේ ශ්‍රී ලාංකික රටේ අපේ අය අපට උදව් කරනවා. ඉතින් එවැනි මිනිසුන් සොයාගෙන යන සූදානම් අද දවසේ තවත් එක් මිනිස්සෙක් නැත්නම් මිනිසෙක් අපට හමු වුණා. මීට මාස කීපයකට උඩදී ඔහු හමු වන්නේ අපට ඕමාගම් ප්‍රදේශයෙන් ඇවිල්ලා අපට දින 3කින් නිවසක් හදලා දෙනවා මේ කණ්ඩායම ඇවිල්ලා චමින්ද ඇතුළු කණ්ඩායම හොමාගම. ඉතින් මේ චමින්ද ඇවිල්ලා මේ 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 වැඩේ දින 3කින් මේ අසරණ පවුල වෙනුවෙන් නිවස හදලා දෙන්නේ ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නොමැති වෙලාවක. හැබැයි දින කීපයකට පස්සේ නිවස කඩාගෙන වැටෙනවා මේ පරණ නිවස. ඔවුන්ට ඇත්තටම ඉන්න තැනක් තිබුණේ නැහැ. හැබැයි අලුත් නිවසේ මේ වෙනකොට ඔවුන් ජීවත් වෙනවා. ඒ නිවසේ ජීවත් වෙන්නේ චමින්ද ඇතුළු කණ්ඩායම නිසා. දින 3කින් නිවසක් හදනවා කියන්නේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. හැබැයි දින 3ෙන් හැදුවා. අපි විවෘත කරලත් දුන්නා. ඉතින් ඒ දර්ශනත් ඔබට ගෙනෙන්න සූදානම්. ඒ අතරතුරේදී අපි අද සජීවී සම්බන්ධ කරගන්න සූදානම් ඔහු අපේ වෙළස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම බලන කෙනෙක්. ඒ නිසා ඔහු තවත් අපේ වීඩියෝ එකක් බලලා අසරණ වූ දරුවන් පිරිසකට පිටට වෙන්න යන්නේ. ඒ නිසා අද දවසේ සජීවී සම්බන්ධ කරගන්න සූදානම්. ඔහු ගමන් ගමන යන ගමන් ඉන්නේ වාහනේ ඇතුළේ ඉන්නේ. හැබැයි ඒත් ඔහු අපිත් එක්ක කතා කරන්න සූදානම්. ආයි මොවන් චමින්ද? අයියෝ මතනේ. කොහොමද සැපසනීප? අහා බලන්නෑ දැන් ඉතින් රටේ රටත් එක්ක දෙකම හොඳින් ඉන්නවනේ. ඉතින් චමින්ද ඔබ දින 3කින් අපට නිවසක් හදලා දෙනවා අපේ යසරණ පවුළු තිරුළ ප්‍රදේශයේ පවුලකට. ඉතින් ඇත්තටම එදා ඉඳලා අපේ තිබිච්ච ලෙන්ගතුකම අපේ තිබිච්ච සහෝදරත්වය අදටත් තියෙනවා. හැබැයි අපේ නාලිකාව ඔබ බලනවා. බලලා මොකද්ද දැක්කේ ඇත්තටම පුංචි දරුවෝ පිරිසක් ඉන්නව දැකලා කතා කරන්න. අපි පොඩි කාලේ මොනවද වුණා? පොඩි කාලේ අපි ජීවත් වෙච්ච විදිහ අපි දහම් පාසල් ගිය විදිහ. ඇත්තටම ඉතින් අපි දැන් දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් දෙයක් කරන්න හිතුණා මට ඒ ළමයි වෙනුවෙන් ඉන්නේ. ඒ දුප්පත් ගම්මාන ඒ අලුතෙන් ඉදිරියට ගන්න අපේ තාත්තත් මේ අපේ පන්සල ඉස්තරලාම ළමයි පන්සල හදන්න අපේ තාත්තත් දායක වුණා. පොඩි කට වැඩි කික් එකක් දාලා කික් වලින් එහා අඳුර පදිංචි කරලා ඒ වහක් වුණා අපේ තාත්තල කරපුවා. රන්දනීය ප්‍රදේශයේ තමයි මේ සම්බන්ධය තියෙන්නේ. රන්දනීය ප්‍රදේශයේ දරුවන් බිම මාඩි වෙලා දහම් පාස් ඉගෙන ගන්නවා. චමින්ද දකින්න මේ දේ දැකලා අපිට කතා කරනවා ඩෙස් බම්පු හදලා දෙන්නම් කියලා. බොහොම පිං කට උත්තර රට ගන්න යන්නේ චමින්ද. ඔබ මීට වඩා පිං කරලා තියෙනවා, මීට වඩා දේවල් වලට දොස් කරලා තියෙනවා. හැබැයි වෙල්ලස ටීවී YouTube නාලිකාවත් එක්ක එකතු වුණාට පස්සේ ජීවිතේ වෙනසකුත් වුණා කියලා අපි දැක්කා. ජීවිතේ ඔයාගේ ජීවිතේ ඉතාමත් අවුල් සහගතව තමයි ජීවිතේ ගත කෙරුණේ. ගත කෙරුණේ නේද? හැබැයි දැන් හොඳින් සතුටින් ජීවනවා කියලා මට මූණෙන් පේනවා. අපි බෞද්ධයෙක්ගේ ජීවිතය ගැන කතා නොකර ඉමු. මම කියන්නේ වෙනදාට වඩා සතුටින් ඉන්නව නේද? ඒක නිසා සියලු දෙනාම සනීපෙන් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම චමින්ද ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා මේ දහම් පාසලේ ඩෙස් බම්පු ටික හදලා දෙනවා කියලා තමයි පොරොන්දු වෙන්නේ. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා වෙල්ලස ටීවී එකත් එක්ක එකතු වෙලා ඇත්තටම වෙල්ලස ටීවී YouTube නාලිකාව දකිනකොට චමින්දට මොනවද හිතෙන්නේ? ඇත්තම පොතුමා මායතර පවත්වගෙන මිනිස්සුන්ට කරන දේ ගොඩක් දැක්ක මම ගොඩක්ම දේවල් බලනවා. දාන ඔක්කොම බලනවා. සෑහෙන ලොකු පිළිම පොතුමාට ඒක. ඒ දුප්පත් අයින්ස නැති වෙන මිනිස්සු වෙනුවෙන් ඒ දේ තව කියන මිනිස්සු තරයක් පැය. ඉතින් මිනිස්සු අම්මගෙන මිනිස්සු අතරේ අරගෙන එයාත් පිනක් දීලා පොතුමා ලොකු පිනක් කර ගන්නවා ඒකේ. ඒක ගොඩක් පිං ආඩ. රූපරාම දකින්නකොට සාමාන්‍යයෙන් මේ වගේ දුක් විඳින මිනිස්සු ඉන්නවා කියලා රටේ හිතනවානේ. ඔව් ඇත්තම ඇත්තම අපිට බලන කාර පොදුමයි ඒත් මා වරණ කවස්තාවදී මම අහනවා කෝල් කරලා අහනවා ඇහුවට අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා ඊට පස්සේ ඒකෙන් මම මේක බැලුවා මම මේක කරන්න පුළුවන් තවත් මහත්තයා මේක තවත් මේක නේ ඉඳ නැත්නම් ඊළඟ විදානවා මේක බාර දෙන්න බලාපොරොත්තු ඉන්නවා තා බලන්න පොලිය කරන්නේ ඒකම අපි දානයක් දෙනවා ඇති කරලා තියනවා ඒක දීලා තමන් දවස් 10ක් 12ක් තමන් දෙන්න බලාපොරොත්තු ඉන්නේ අපේ මොන බලන්නවත් මම මේක ගෙවත් දෙනවා අපිට එන්න කලින් කියන්න අපි තාමත් ලස්සන වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන් ඒ වගේම ඒ දරුවන්ට පොත්පත් ටික විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන ඔබට මේ චමින්ද වැනි ඕබාගම් ප්‍රදේශයේ තවත් ගුණාර්ගයක් ඇති මේක බලන කට්ටියද චමින්දගේ යාළුවෝ ඇති ඉතින් චමින්දත් එක්ක එකතු වුණොත් ඔන්න චමින්දගේ දුරකථන අංකය අපි සටහන් කරලා දෙන්නම් චමින්දත් එක්ක සම්බන්ධ වෙලා පුළුවන් දැන් ඩෙස්බම්පු ටික ලැබෙනවා වගේම දරුවන්ට
සුදුරෙදි ටිකක් ලබා දෙන්න. ඒ වගේම පොත් ටිකක් පෑන් ටිකක් ලබා දෙන්න. ඒ දවසේම ලබා දෙන්න පුළුවන් නම් චමින්දට එකතු වෙන්නත් පුළුවන්. චමින්දත් එක්ක ඇවිල්ලා ඒ ටික බාර දෙන්න පුළුවන්. ඇත්තටම ළමයි සියලුම ළමයි දැනට 81ක් ඉන්නවා. නමුත් ඉදිරියේදී වැඩි වෙන නිසා දහම් පාසල නිමාඩු දීලා තියෙන්නේ. නමුත් අපි දහම් පාසල පාතගෙන යන්නේ නැහැ. නිල වශයෙන් බාර දීමක් කරනවා. ඒ නිසා ඒ ටිකත් එක්ක ලබා දෙන්න පුළුවන් නම් අපි ආරාධනා කරනවා චමින්දත් එක්කත් එකතු වෙන්න. අපිත් එක්කත් එකතු වෙන්න. අපේ දුරකථන අංකය තමයි 0.72 250 68 88 076 280 68 88 076 27 47 888 මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා අපිව සම්බන්ධ කරගත්තොත් මේ දහම් පාසල වෙනුවෙන් අපට උදව් උපකාර කරන්න පුළුවන්. ඒ නිසා අද දවසේ චමින්දට බොහොම ස්තුතිවන්ත වෙනවා, බොහොම පින් දෙනවා. ඇත්තටම මෙවැනි සමාජ මෙහෙවරක් කරන්නට ඔබට ශක්තිය ලබා දුන්නු දෙමව්පියෝ දෙන විශේෂයෙන් මතක් කරනවා. ඔබ දෙමව්පියෝ දෙනට පින් දෙනවා. ඔබ වැනි පුතෙක් මෙලොවට ජනිත කරාට විශේෂයෙන්ම අපි ඔවුන්ට පින් දෙනවා. ඉතින් චමින්ද ජීවත් වෙන චමින්ද මාර්ගයක් තියෙනවා. චමින්ද සමාජයේ එහෙම ඉන්න ගමන් සමාජයට ලොකු වැඩක් කොටසක් කරන කෙනෙක්. ලොකු සල්ලිකාරයෙක් නෙවුණාට හැබැයි මනුස්සකම තියෙන මිනිසෙක් හැටියටයි අපි චමින්ද හඳුනාගත්තේ. ඒ නිසා මීට මාස කීපයකට උඩදී හඳුනාගත්තේ ඒ චමින්දව තමයි හැබැයි අදටත් ඉන්නේ. අන්න එකයි අපේ යාළගේ වෙනස. එකම මිනිස්සු කොට්ටාසයක් විදියට ජීවත් වෙනවා. සල්ලි බාගෙ තිබුණාට සමහරක් ලාට මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඒ මනුස්සකම නිසා ඒ වගේ කෙනෙක් තමයි චමින්ද. අතරම චමින්ද ඔබ අපි අගේ කරන්නේ විශේෂයෙන්ම ඔබ දින තුනකින් අපට නිවසක් හදලා දුන්න. ඔබ පොරොන්දුවක් දුන්නොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපි අද සජීවීව ඔබත් එක්ක එකතු වුණේ. හරි හරි. ඒ නිසා තව මොනවද කියන්න ඇති ඔබට? අපි දැන් අපේ මමත් අපේ අලුවා කියන දෙන්නා ඉතින් විතර බලගෙන එකවල අපි ගත්තේ ගන්න මෙදාපා කියලා. ඒ වගේ මමත් කියන්න දෙන්න රටේ ඉන්න අයට උඩට ඉන්නවා තමන් අවශ්‍ය දේවල් වලට ශ්‍රී ලංකාව උනා මොදල් පොදු රැස්නේ මෙදන් කරන්නේ. තමනක් වෙලාවට සාත්තලම ගිලන් කරන අවශ්‍ය දේවල් වලට ලක්කලම ගිලන් කරන මේ විතර යන්නේ සාමාන්‍ය තමා ලක්ටි කවුනාම වයි කවුනාම මේ උත්පන්න ලොත් කරන්න රටේ ඉන්න ගොරන් මෙච්චර අමාරු නෑ. ඉතින් එයාලට මම කියනවා කවුරුත් එකතු වෙලා මේ මනුස්ස විදියට තරහට යන්න තාට බුද කරා යන් කියලා. හද අපි අමත මනුස්ස වෙන ඉඳලා ඉන්නේ. කොයි මෙති කාලේ ගරම් දෙයක් කියලා අතුලන් දෙයක් කරලා ඒ අපිත් එක්ක යනත් දෙන්න ඕන නේද හොද? අනිවාර්යයෙන්. ඔක්කොම එකට කොහොමද ඉන්නේ? කවාගෙන ඉන්නවද? අපි ඉන්න ටිකේ මිනිස්සුන්ටත් උදව් කරගෙන ජීවත් වෙමු කියලා තමයි චමින්ද කියන්නේ. අතරම චමින්ද බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. වෙලස ටීවී YouTube නාලිකාව subscribe කරන්න විශේෂයෙන්ම බලන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම වෙලස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන් මෙවැනි වැඩසටහන් නිර්මාණය කළ තමයි සමාජගත කරන්නේ. ඒ නිසා අපිත් එක්ක එකතු වන්න වෙලස ටීවීත් එක්ක එකතු වන්න කියලා අපි අද දවසේ ඔබට ආරාධනා කරමින් චමින්දට සමු ගන්නවා. චමින්ද බොහොම ස්තුතිවන්ත වෙනවා. ජය වේවා. නැවත දවසක හමු වෙමු. එනම් ගිහින් එන්නම්. Oke, sudah dapat 5 buah.